Hello, everyone. Brandboss YouTube channel. I am a YouTube channel. මේ ප්‍රොඩක්ට් එක අන්බොක්ස් කරන්න කලින් මේක ගැන විස්තර කියනවා නම් මම මේකත් කලින් ප්‍රොඩක්ට් වගේ ඔන්ලයින් ඕඩර් කරලා තමයි ගෙනාවේ. මේක මට උනේ ඩොලර් 57ක් විතර. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් එහෙම රුපියල් 11000ක් විතර තමයි මට උනේ. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රොඩක්ට් එක මට නෝමල් ෂිපින් ගෙන්න ගන්න දවස් 10ක් විතර තමයි ගියේ. ඕගොල්ලොන්ට පේනවා වගේ මේක හොඳ සේෆ්ටි විදියටත් ඒගොල්ලෝ පැකින් කරලා එවලා තියෙනවා. එහෙනම් අපි මේ ෆෝන් එකේ තියෙන ඔක්කොම පැකින් ටික අයින් කරලා අපි මේ ෆෝන් එකේ අන්බොක්ස් වීඩියෝ එක ඉස්සරහට කරගෙන යමු. UMIDIGI brand එකේ අනිත් product වගේම මේ phone එකත් ඒගොල්ලෝ දාලා එවලා තියෙන black color box එක. මේ box එකේ උඩ ඒගොල්ලෝ gold color එකෙන් ඒගොල්ලෝගේ UMIDIGI කියන logo එක ගහලා තිනවා. ඊට අමතරව මේ box එකේ left side එකේ මුකුත් නැති වුණාට phone box එකේ යට පැත්තේ ඒගොල්ලෝ phone model එකයි color එකයි eminem එකයි QR code එකයි වගේ විස්තර ටිකක් තමයි ඒගොල්ලෝ ගහලා එවලා තියෙන්නේ. අනිත් side දෙකේ මුකුත් නැහැ. ඒ වගේම ඒගොල්ලෝ back side එකේ මේ phone එකේ තියෙන features ගැන ලොකු විස්තරයක් දාලා තිනවා. ඒකේ ඒගොල්ලෝ උඩින්ම ලොකුවට දාලා තිනවා UMIDIGI A3 කියන model එක phone එකේ. ඊට මේක තියෙන chipset එකයි system එක විදිහට Android 8.1 කියන අලුත්ම OS එක රන් වෙනවා. ඊට අමතරව RAM එක 2GB, ROM එක 16GB වගේ විස්තර ටිකක් ගහලා තිනවා. මේකේ ඔක්කොම features ගැන මම ඔයගොල්ලන්ට full review එකේදී අරන් එන්නම්. මේ phone box එකේ outside day තියෙන මේ විස්තර තමයි අපි එහෙනම් මේ phone box එක open කරලා බලමු ඇතුලේ තියෙන මොන වගේ දේවල්ද කියලා. ෆෝන් බොක්ස් එක ඕපන් කරපු ගමන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ UMIDIGI 1 Pro ෆෝන් එකේ තිබ්බ වගේ thank you card එක තමයි ඒගොල්ලෝ අපිට උඩින්ම දාලා එවලා තියෙන්නේ. thank you card එක අපිට අයින් කරාට පස්සේ බලා ගන්න පුළුවන් rubber back cover එකක් එක්ක ඒගොල්ලෝ ෆෝන් එක දාලා එවලා තියෙනවා. අපි එහෙනම් මේ ෆෝන් එක පැත්තකින් තියලා බලමු මේ ෆෝන් බොක්ස් එකේ තව මොනවද යටට යනවට තියෙන්නේ කියලා. මේ බොක්ස් එකේ sim remove tool එකත් එක්ක අපිට user manual එක ඒගොල්ලෝ ඊළඟට දාලා එවලා තියෙනවා. මේ ෆෝන් එක යූස් කරන්නේ කොහොමද මේ ෆෝන් එකේ ෆීචර්ස් ගැන ඔක්කොම විස්තරයක් මේ යූසර් මැනුවල් එකේ ඉංග්‍රීසි වලින් තව භාෂා කීපයකින්ම දාලා තියෙනවා. මේ දෙකත් අපි එහෙනම් පැත්තකින් තියලා බලමු ඊළඟට මේ බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. අපිට ඊළඟට බලා ගන්න පුළුවන් වෙන්නේ charging adapter එක. අපිට මේක USB කේබල් එක පාවිච්චි කරලා charge කරගන්න පුළුවන්. charging adapter එකට එහා පැත්තේ ඒගොල්ලෝ data cable එක දාලා එවලා තිනවා. මේකේ data cable එක පැත්තක් USB අනිත් පැත්තේ micro USB cable එකක් තමයි තියෙන්නේ. මේ phone box එකේ අන්තිමටම මට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ දෙක තමයි. මම ඔයගොල්ලන්ට මේ phone එකේ charging speed එක charge එක කොච්චරක් වෙලා තියෙනවද කියන ඒවා ඔක්කොම full review එකේදී ඔයගොල්ලන්ට අරගෙන එන්න. එහෙනම් අපි මේ ටික පැත්තකින් තියලා phone එක අතට ගමු. ෆෝන් එක අතර ගත්ත ගමන් කියන්න පුළුවන් අනිත් ෆෝන් වලට වඩා නම් මේකේ පොඩ්ඩක් weight එක වැඩි කියලා. මම ඕගොල්ලන්ට කිව්වා මේකේ back cover එකක් දාලා තියෙනවා කියලා. මේ back cover එක ඇත්තටම rubber back cover එකක්. මේ back cover එක නිසා අපිට ෆෝන් එක safety පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් එකේ back side එක හීරෙන්නේ නැතුව කැමරාව, flash array, fingerprint එක ඔක්කොම guard වෙනවා මේ back cover එකේ. අපි එහෙනම් මේ back cover එකයි sticker ටිකයි මේ ෆෝන් එකේ තියෙන ඔක්කොම ගලවලා මේ ෆෝන් එකේ outside එක ගැන කතා කරමු. මේ ස්ටිකර් ටික රිමූව් කරාට පස්සේ ලාසි බෑක් සයිඩ් එකේ අපිට UMIDIGI ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ඊට උඩින් ඒගොල්ලෝ මැද්දෙන් හරියටම දීලා තියෙනවා fingerprint එක. මේ fingerprint එක මැද්ද තියෙන එක අපිට හරි පහසුවෙන් කොටේ ඇඟිලි තියෙන එක්කෙනෙක්ට උනත් මේ fingerprint එක ඩංගාලා තනි අතින් ටච් කරලා ෆෝන් එක unlock කර ගන්න පුළුවන්. ෆෝන් එකේ left side එකේ උඩින් අපිට dual camera setup එක වගේම ඊට යටින් අපිට flash light එක බලා ගන්න පුළුවන්. මේ දේවල් තමයි අපිට ෆෝන් එකේ බෑක් සයිඩ් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ස්ටිකර් ටික රිමූව් කරාට පස්සේ. අපි එහෙනම් අනිත් සයිඩ් ගැනත් බලමු. ෆෝන් එකේ රයිට් සයිඩ් එක අපිට බලා ගන්න පුළුවන් පවර් බටන් එකයි වොලියුම් අප් ඩවුන් බටන් දෙකයි. අප් සයිඩ් එකේ ෆිසිකල් බටන් මොකොත් නැහැ. ඒ විතරක් නෙමෙයි අපිට ලෙෆ්ට් සයිඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ සිම් ට්‍රේ එක. ගොඩක් ෆෝන් වල නැති ෆීචර් එකක් මේකේ තියෙනවා. මේකේ සිම් ට්‍රේ එකේ ඩුවල් සිමුයි අපිට ස්ටෝරේජ් එක වැඩි කරගන්න චිප් එකකුත් ගහන්න පුළුවන්. ඒ මෙමරි කාඩ් එක යූස් කරලා අපිට මේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක 256GB දක්වා වැඩි කරගන්නත් පුළුවන්. ෆෝන් එකේ යට සයිඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මයික්‍රෝ USB charging port එකයි, speaker hole ටිකයි, mic එකයි. ඒ වගේම hand free එක jack කරන්න 3.5 port එකකුත් ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ෆෝන් එකේ front side එකේ අපිට selfie camera වයි, speaker ටිකයි, අරි sensors ටිකත් බලා ගන්න පුළුවන්.
UMIDIGI A3 කියන මේ ෆෝන් එකේ outside එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ටික විතරයි. අපි එහෙනම් ෆෝන් එක on කරලත් බලමු. මේ UMIDIGI A3 කියන ෆෝන් එක අනිත් ෆෝන් එක බලද්දී නම් on වෙන්න ටිකක් වෙලා යනවා. ඒ විතරක් නෙමේ ෆෝන් එකේ තියෙන 5 inches normal display එක. මේ ෆෝන් එක normal අනිත් ෆෝන් එකක් වගේම ඉස්සරහට setup කරගෙන යන්න තමයි ඊළඟට තියෙන්නේ. ඒ විතරක් නෙමේ UMIDIGI A3 කියන ෆෝන් එක unbox කරාම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ features ටික තමයි. UMIDIGI A3 කියන ෆෝන් එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ කියලා පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඒ විතරක් නෙමේ මේ ෆෝන් full review එකේදී කතා කරන්න ඕනේ මොනවද කියලා පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න කියලාත් මම කියනවා. මේවා තමයි මේ ෆෝන් එක unbox කරාම බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ කැමරා software ගැන ඔක්කොම features ගැන මම full review එකක් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලන්ට මේ ෆෝන් එක දිනා ගන්න පුළුවන් විදිහවත් තියෙනවා. ඕගොල්ලන්ට දින මගේ channel එක subscribe කරලා Facebook එකේ share කරන්න විතරයි. මෙතන දින මගේ social media ටික මම like කරන්න follow කරන්න. එතකොට ඕගොල්ලන්ට මගේ අලුත්ම update බලා ගන්නත් පුළුවන්. අපි එහෙනම් ඊළඟ full review එකේදී හමු වෙමු. මම ඕගොල්ලන්ට කිව්වා කලින් බ්ලූ ඔඩියෝ හෙඩ්සෙට් එක දිනා ගන්න පුළුවන් මගේ වීඩියෝ බලලා කියලා. මම අදගෙන අහලා තියෙනවා ඒ කෙනාගේ නම. මේක වින් කරපු කෙනාගේ නම. එයාගේ නම ඇවිල්ලා ඉරෝෂ් මොහොට්ටි කියන එක්කෙනා. එයාට මේක කලෙක්ට් කරගන්න විදිය මගේ Facebook එකට මැසේජ් එකක් දාන්න මම එතකොට ඔයාට කියන්නම් මේක කලෙක්ට් කරගන්න කොහොමද කියලා. මගේ තව ගොඩක් ප්‍රොඩක්ට් තියෙනවා. ඒවා හැම එකක්ම මම gift එකක් විදියට ඕගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන්ද හැමදාම මගේ channel එකත් එක්ක ඉන්නේ.